කොච්චර බැන්නත් හිත යටින් ආදරේ. ඒ බැන්න බැනෙල්ල හැටියට මම නම් විශ්වාස කරන්නේ නැහැ. මුදලාලි ආවි. මං ආවේ රාජකාරියකට. ආ. එඳිගන්න මුදලා. කලින් මං කඩේ දාපු තැනගෙන මුදලාලිගේ තරම් කැමැත්තක් තිබුණේ නැහැ කියලා. අනේ මේකින්දමයි මම මෙහාට ආවේ. මේකට නම් එහෙම අරියාදුවක් වෙන එකක් නැහැ නේද? රණසිංහ කැලේක ඉන්න පුළුවන් එක කොටියටයි. ඈ? උඹලා දිනුනු වුණාට මට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ඒවල පිළිවෙලක් තියෙන්න ඕනේ. ඈ? මුලින්ම පටන් ගත්තේ කොලකැන්ද දාන්න. ඊට පස්සේ සිල්ලර දැම්මා. දැන් එළවලු බක්කියකුත් දැම්මා. ඒක කොහෙට අනිද්ද වෙනකොට මේකේ මේ අරකුත බැරමකුත් දායිනේ. අනේ පිස්සු කතා කරනවද මුදලාලි? මට එව්වා කරන්න ඕනේ. මේ පොඩි උන්ට කන්න බොන්න දෙන්න කීයක් හරි වා ගන්න තිබ්බනම් ඇති. නෑ නෑ මං එකට අකුල් හෙලන්නේ නෑ. හැබැයි මං උඹට කියන්නේ මෙච්චරයි. මේ කඩේ මගේ කඩේ වගේ දිනු වෙන්න බෑ. තේරුණානේ? මේ කලින් කඩේ දාන්න මුදලාලිගෙන් උදව් ගත්ත බව ඇත්ත. එහෙමයි කියලා ඉතින් මෙහෙම කතා කරන්න එපා මුදලාලි. මේකේ තියෙන මේ බඩු භාගයට භාගයක් ගුණතිලකයාගෙනේ. මම්මක් කරන්නේ ඉතින්. මං කොහොම හරි මුදලාලිගෙන් ගත්ත ණයතුරුස්ටික වැඩි දොහක් යන්න කලින් මුදලාලිට බේරලා දාන්නම්කෝ. ඕකේ ඉතින් හැමදාම කියන බණේනේ. රණසිංහ මගේ වෙලාවත් දැන් එච්චරටම හොඳ නැහැ. ආ ඒක නිසා මම කීපු විදියට වැඩේ කරපන්. අන්තිමේදී මම නරක මිනිහයි කියලා කියන්න එපා. ඔබ දන්නවනේ මං කවුද කියලා? අන්න ඒක මතක තියාගන්න. ඒක පො මම මේ පැත්තට මං ආවේ මේ මවුරුදු ගන්න දුක් ඉඳලා. මුන් මේ විවා දෙයිය කඩා දාලා මුන් වෙන මේ රජය වෙන. තිබිය නොහැක. එහෙ බලවත් වරදකි. සරු අස්වැන්න නෙලා ගැනීමට නම් නිසරු වල්පලයට ඉවත් කළ යුතුවේ. ඔන්න දැන් දුවල පුතාලා මං කියන දෙයට හොඳට අහුම්කන් දෙන්න ඕනේ.
මම කියන වචනයක් වචනයක් පාසා හැම දෙයක්ම හොඳට හිතට ගන්නවා. තේරුණා නේද? ඔව් ටීචර්. හොඳයි. එහෙනම් දැන් හැමෝම ඇස් පියාගන්න බලන්න. ඔන්න දැන් හැමෝම ඉන්නේ අහසේ ලස්සන පා වෙන වලාකුලක. අහසේ ලස්සන වලාකුලක හරිම අපූරු සුරංගනා ලෝකෙක. ඒක හරිම ලස්සනයි. ඒකින ලස්සන සුරංගනා විය ඇවිල්ලා පුතාල දුවල සේරම හරිම ලස්සන ලෝකෙට එක්කන් යනවා. හැබැයි ඉතින් හොඳට ඉගෙන ගන්න දුවල පුතාල විතරයි මේ ගමන එක්කගෙන යන්නේ. අම්මලා තාත්තලාට ආදරය කරන, වැඩිහිටියන්ට ගරු කරන, හොඳ වචන කතා කරන දුවල පුතාලට විතරමයි මේ ගමනේ යන්න පුළුවන්. ඔන්න එතකොට ඒ සුරංගනාවියෝ පුතාලා එක්ක හැමදාම ඉන්නවා. අම්මේ මං දන්නවා අම්මා තමයි ඒ සුරංගනාවි කියලා. ඔව් මගේ පුතේ මං තමයි ඔයාගේ සුරංගනාවි. මං ඔයා දිහා බලාගෙන ඉන්නේ. ඔයා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් දුවල පුතාලා. දෙමාපියන්ගේ ලෝකේ තමයි දරුවෝ. එයාලා ඔයාලා ගැන ලස්සන සුරංගනා ලෝකයක් මවාගෙන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ පුතේ. ඒ හින්දා මගේ දුවල පුතාලා ඔක්කොම හොඳට ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? මගේ පුතාලා තව ලොකු වෙනවා. එතකොට ඔයාලට තවත් ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. අන්න එතකොට තමයි ඔයාලා තවත් හොඳට ඉගෙන ගන්න ඕනේ. අම්මේ! අනේ අම්මේ අන්නපා! අම්මේ! අනේ අම්මේ අන්නපා! අන්නේ අම්මේ! අන්නේ පුතා. ටීචර් අම්මා ගියාද? නෑ මගේ පුතේ. අම්මා ඉන්නවා. පුතාට ආයෙත් අම්මා මතක් වුණාද? ටීචර් මගේ අම්මා තමයි මේ ලෝකෙ ඉන්න හොඳම අම්මා. අම්මා මට ගොඩක් ආදරෙයි. අම්මා හැමදාම ඉන්නේ මල් ළඟින්මයි ටීචර්. ඔව් මගේ පුතේ. පුතාගේ අම්මා හැමදාම පුතත් එක්ක ඉන්නවා. හරි. දැන් හැමෝම ඇස් අරින්න බලන්න. වර්ණද මාත්‍රික ගොඩක් වෙලා ඇඬුවා මුදිත. මං දන්නවා ටීචර්. මං බලාගෙන හිටියේ. අපි ආගෙන හිටියා ටීචර් කිව්ව කතන්දර. මේ උගන්වන විදියට ළමයින්ට ඉගෙනීම එපා වෙලා තියෙන්නේ මුදිත. විෂය කරුණු විතරක් නෙවෙයි, බාහිර කරුණුවලත් ළමයිව දැනුවත් කරන්න ඕනේ. එතකොට තමයි ළමයි ප්‍රබෝධමත් වෙන්නේ. මුදිතට තේරෙනවනේ මම කියනది? ඔව් ටීචර්. මල්ලේ ඔය දේවල් අහගෙන ඉන්න හරිම ආසාවෙන්. ටීචර් දන්නවද? මල්ලේ හැමතිස්සෙම කියනවා ටීචර් මල්ලිට අම්මා කෙනෙක් වගේ කියලා. ඔව් මුදිත. මටත් ඒක දැනෙනවා. මේ ඉස්කෝලේ ළමයි ඔක්කොම මට මගේම ළමයි වගේ. අනික අම්මා කෙනෙක්ගේ අගේ මට හොඳට තේරෙනවා. හැබැයි මේ ළමයි වහන්ස අත්තකට ගන්න නම් අපිට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. මල්ලිට දැන් දුක හිතුනම කෑ ගහලා අඬනවා ටීචර්. ඒක හොඳයි. ඇස් පේන්නෙත් නැති හින්දා දුක හිර කරගෙන ඉන්න අමාරු ඇති. අපිට ඒක තේරෙන්නේ නැතුව ඇත්තේ අපේ ඇස් පේන හින්දා වෙන්නේ නැති. මට වෙලාවකට හිතෙනවා ටීචර්
මගේ ඇස් දෙක මගේ මල්ලිට දෙන්න. මට කළුවරේ ඉන්න පුළුවන්. මල්ලි වෙනුවෙන් මට ඒ දේ කරන්න පුළුවන්. අඬන්න එපා මුදිතා. අම්මා නැති වර්ණට අම්මටයි අක්කටයි දෙන්නට මින්නවා. ඔයා ශක්තිමත් වෙන්න ඕනේ. මල්ලිට උපතින් මැස් දෙක නැති නිසා ඒකත් කරන්න බැරි වෙයි මිස්. ඒ වුණාට මල්ලිට ගොඩාක් දේවල් තේරෙනවා මුදිතා. ඒක ඔයාලට ලොකු වාසනාවක්. ඒක නිසා ඔයාල දුක් වෙන්න එපා. මල්ලි අනිවාර්යයෙන්ම ජීවිතේ ජය ගන්නවා. ඒක මට විශ්වාසයි. අපි යමුද? සබදහම මිනිසුන්ව අභිබවාය. ඒ මොහොතේදී මිනිසුන්ට කිසිවක් කළ නොහැක. එහෙත් මිනිසුන්ගේ ගුණවත්කම සුවඳ සුළඟ මේ සියල්ලම අභිබවායයි. සුමේද මාමට මොකද හිතෙන්නේ? පුතා දන්නව මං ආව කියලා නේද? ඔව් මාමේ, මට සුමේද මාමව හොඳට දැනෙනවා. පුතා ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් වෙනස්. හුඟක් වෙනස්. පුතාට හුඟක් දේවල් තේරෙනවා මට හිතා ගන්නවත් බැහැ. මටත් ඒක දැනෙනවා මාමේ. පුතාගේ සුරංගනාවිය හුඟක් හොඳයි වගේ. ආව් සුරංගනාවේ මට ගොඩක් දේවල් කියලා දෙනවා. සුමේද මාමත් ඒත් එක්ක කතා කරන්න බලන්නකෝ. අර සංගීත තරඟට දැන් මොකද වෙන්නේ? ඉක්මනට මායි තේරගැනීම කරයි. ටීචර් කිව්වා කලින් තේරගැනීම ළමයි දුර්වලයි කියලා. එහෙම අලුතින් ළමයි කට්ටිය තේරගන්න ඕන කිව්වා. පුතා ගෙදරට ගලා හොඳට පුරුදු වෙන්න. අපි මාස්ටර්ව තරඟ වෙන්න පුරුදු වෙමු. පුතාට මේ තරඟ දිනන්න පුළුවන්. ඔව් මාමේ, මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මම ආසයි ස්පේනයි කරන දේවල් ගොඩක් කරන්න. එක අරමුණක් තියාගෙන ඉන්න ඕන පුතේ පොඩි කාලේ ඉඳන්ම. මට මගේ ජීවිතේ සමහර දේවල් එහි මතපසු වුණා. මගේ නොසැලකිලිමත් තමයි හින්ද. මං ඒව ගැන හරියට දුක් වෙනවා පුතේ. මිනිස්සුන්ට එහෙම දේවල් වෙනවා. මාමට තව ගොඩක් අය දුක් විඳින්න වෙන්නේ නෑ. මම සුරංගනාවිට කියලා මාමට රස්සාවක් කරන් දෙන්නම්කෝ. සිරිදාස මිස් මේ එලිපහලියට වැස්සේ කොහේ හරි වැහැරක් යන්නද? ඔව් සිරිදාස, පොඩ්ඩක් ගම් පැත්තේ ආවිදින්න කියලා. මගේ අම්මෝ මිස් ඔය මිනිස්සු ආශ්‍රය කරන්නේ නම් බලාගෙන. තාම මිස් හරියට දන්නේ නැහැ ඔය මිනිස්සුන්ගේ හැටි. එහෙම කියන්නේ ඇයි සිරිදාස? නෑ එහෙම නෙමෙයි මිස්. අද ඉතින් හොඳ දේවල් වලට කිසිම ඉඩක් නැහනේ. හැම තැනම හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අනිත් පැත්තට. එහෙම කියන්නේ පාසිරිදාස. අපි හැම දෙයක්ම ටික ටික හදාගන්නේ. අනිත් එක තමයි දැන් ওই විදියට හිතන්න ගියොත්
මොකද වෙන්නේ මේ දේවල් වලට? මිස් ඔහොම කියන්නේ මිනිස්සු ගැන හරියට දන්නේ නැතුව. අපිට හොඳ මූණ පෙන්වලා වල කපනවා. මිනිස්සු අඳ වෙලා ඉන්නේ සිරිදාස. අපි මේ මිනිස්සුන්ට හැමදේම කියලා දෙන්න ඕනේ. අනේ මන් දන්නේ මිස්. මට නම් බෑ මිස්ට මේව තේරුම් කරන්න. මිස්ම තේරුම් කරගන්නකෝ. කවුරු හරිද කවුරු වැරදිද කියලා මම නම් දන්නේ නැහැ. හරි හරි. දැන් සිරිදාස මොකද්ද කියන්නේ කියන්නකෝ. ඔය මුදලාලි ඉන්නව නේද? මුදලාලි මහා අමුතු කෙනෙක්. ඔය සංගීත තරඟේ ආයේ පවත්වනාට එයා ඩිංගිත්තක්වත් කැමති නැහැ. ඉතින් මොනවැයින් මොනවා වෙයිද කියලා මට නම් කියන්න බෑ. මන් දන්නේ. ඒවා මේ ඉස්කෝලේ ගැන හිතලා ලොකු සර්රුයි අපි ගත්ත තීරණයක් නේ. මුදලාලි කොහමද ඒකට විරුද්ධ වෙන්නේ? හරි හරි. කමක් නැහැ දැන් ඒක. මං සිරිදාසට ඒකක් හදාගෙන ඉන්නම්කෝ. හොම්මි. එක්ම හරි ගියා. මට පේන්නේ වෙද මහත්තයා හොඳයි වගේ. මටත් එහෙම හිතුණා මුදලාලි. රණසිංහයා හැවිද්දේ මටත් දෙහෙලින් ඉගිල්ලෙන්ද? ඌ දන්නේ නැහැ මේ මුදලාලි කියන්නේ කවුද කියලා. මුදලාලි. හා දැන් අපේ සුමේදයා හැම දෙයකටම හරි උනන්දු විනි. අපි ඔය නූල් පැනිල්ල දිකටම කරගෙන යා. අර දැක්කේගෙන දැන් බේරෙන්න බැරි. කොච්චර වහත් වර්ණයාගේ පිටිපස්සෙන්මලු. මගේ අපලේ කාලෙත් දැන් ගෙවිගෙන යන්නේ. මුදලාලි මට වෙලාවට බයත් හිතෙනවා මුදලාලි. අපේ සුමීරියා වෙලාවකට බලාගත්තුවා තී බලාගෙන ඉන්නවා. ඔහොම තමයි බං. ඕවා ටික කාලයක් ඇද්දි හරි යනවා. බලහන්කෝ. ඔබ කියන විදිහට උන් නටන්නේ නැද්ද කියලා? මේ මොනවා වුණත් අපිට ඉස්කෝලේ නෝනා ගැන තීරණයක් ගන්න වෙයි. ආ මොකද ඒකේ ඕනාට වඩා කනට ලඟ වෙන්න ගියොත් ඒක අපිට අවාසියක් වෙනවා. මට මේ වෙලාවේ වැදගත් වෙන්නේ ওই කොල්ලගේ සංගීත තරගය. මට තේරෙනවද ඒක? ඌත් ඔය දැන් තරගෙට එන්න හදනවා කියන්නේ. ඔය කනට මොන සංගීතද බං? වෙයිතහන්කෝ. මං ආයේ වන් ගියක් වෙද මහත්තයා හම්බෙන්න යන්නයි ඉන්නේ. මේ මතක තියාගනින්. මෙව දේව රහස්. හරිද? ඔබ විශ්වාස කරගෙන මම මේක උඹට කිව්වේ. ඔබ කටේ කෙළ බිඳක් හෙලනා නෙමෙයි. ඒක මතක තියාගනින්. හා හරි. මං ගියා. අයියෝ යාන් දන්නේ. දැනුම තේරුම තියෙන කෙනෙක් ඉස්කෝලේට ආපෙක නම් ලොකු දෙයක් අයියෝ. හැබැයි ওই මිස් එක මුදලාලිය තරහින් ඉන්නේ. මොකද ওই මුදලාලියගේ වැඩ ටික කරගන්න බෑනේ ඔක ඇතුලේ.